බ්‍රිතාන්‍ය සිට මෙරටට ගෙන වූ උග්‍ර විෂ සහිත අපද්‍රව්‍ය සහ රෝහල් අපද්‍රව්‍ය තුලත් කන්ටේනර් 241ක් කොළඹ වරාය තුල සහ කටුනායක ආයෝජන කලාපය තුල ඇති බව මුලින්ම හෙළි වුණා. මෙරටට කසල ගෙනීම තහනම් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රයේ අධිකරණ හමුවේ පෙත්සමක් ගොනු කළ අතර පෙත්සම අද යළි සලකා බැලුණා. එහිදී කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළඳ කලාපය තුල පවතින විදේශවල සිට ගෙන වූ කැලි කසල අඩංගු බව සඳහන් බහලුම් දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවලට රැගෙන යාම වළක්වාලමින් අභියෝජනාධිකරණයේ තහනම් නියෝගයක් නිකුත් කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියෝජනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ මෙම බහලුම් ප්‍රතිඅපනයනය කිරීමට හැකියාවක් පවතින අතර ඒවා ප්‍රතිඅපනයනය කිරීමට පෙර අධිකරණයෙන් අනුමැතිය ලබා ගත යුතු බවයි. අපි ඉල්ලා සිටියා පෙත්සම් කරුවන් හැටියට ප්‍රතිඅපනයනය කිරීමේ කාර්යය සඳහා හැර වෙනත් කාරණයක් සඳහා මේවා තියෙන ස්ථාන වලින් ඉවත් නොකරන්න කියලා. නමුත් අධිකරණයේ තීන්දුව කරා අධිකරණයේ අවසරයකින් තොරව කිසිදු කාර්යයක් සඳහා එම තිබෙන ස්ථාන වලින් එම බහලුම් සහ අපද්‍රව්‍ය ඉවත් නොකරන ලෙස. පෙත්සම සලකා බැලූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු වලින් මෙරට මහ ජනතාවට අහිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවට කරුණු තහවුරු වී ඇති බැවින් පෙත්සම් විභාගය සැප්තැම්බර් 20 වෙනිදා සිදු කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළා. මේ අතර පසුගිය 29 වෙනිදා මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා පැවසූ පරිදි හිමිකම් ප්‍රකාශයට පත් නොකළ බහලුම් දහසකට ආසන්න සංඛ්‍යාවක් කොළඹ වරාය අංගණයේ පවතිනවා. එදින අභියාචනාධිකරණයේ නියෝග කළේ එම බහලුම් වල අන්තර්ගත ද්‍රව්‍ය අහඹු ලෙස සාම්පල් ලබාගෙන ඒවා හදිසි කටයුත්තක්සේ සලකා පරීක්ෂාවට ලක් කර ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි. සුරකිම ශ්‍රී ලංකා ජාතික සංවිධානයේද අද මධ්‍යම පරිසර අධිකාරියට පැමිණ අදාළ කන්ටේනර් සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වුණා. සිංගප්පූ ගිවිසුම අරුවක්කාරු සකස් කිරීම, එතකොට අරුවක්කාරු වල රේල් වේක දාන එක, කුණු ගේන සඳහා ගැසට් එක නිකුත් කිරීම, මේවයි අන්තර් සම්බන්ධයක් තියෙනවා. කුණු වල වගකීමක් දැන් කිසි කෙනෙක් ගන්නේ නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය මීට එහා දෙයක් කරන්න දෙයක් නැහැ කියලා. අපි ඒ සඳහා ක්‍රියාත්මක වෙලා අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. පෞද්ගලික ආයතනයක ඉල්ලීම මත තමයි ඔය හේලිස් කියන ආයතනය රැගෙනවිලා තියෙන්නේ. ඒ නමුත් අපිට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ හේලිස් ආයතනයත් එක්ක. ඒ අනුව අපේ කටයුතු අපි මේ වෙනකොට කරලා තියෙනවා. රේගු දෙපාර්තමේන්තුව කියනවා මෙතනින් එහාට අපට වග කියන්න දෙයක් නැහැ, මේක මධ්‍යම පරිසර අධිකාරියක් කියන්න ඕන කියලා. BOI එක කියනවා අපිත් වග කියන්නේ නැහැ. ජනාධිපතිවරයා මේ සඳහා වහා මැදිහත් වෙලා ඊට අදාළ ප්‍රබල නීති සකස් කරන්න